සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දිනාටම. ඉතින් අපි අද ගොඩක් රසට හැලප හදාගමු. ඉතින් මීට කලිනුත් මම ඔයාලට හැලප හදන වීඩියෝ එකක් ඉදිරිපත් කරා. ලක්ෂ දෙකක් වගේ පිරිසක් ඒ වීඩියෝ එක මේ වෙනකොට නර්මලා තියෙනවා. ඒ වගේම ඒ විදිහට හැලප හදලා ගොඩක් රසට තිබුණා කියලා ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් ඒ හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් වීඩියෝ එක නැරඹුවේ නැත්නම් මම පහලින් ලින්ක් එක දාලා තියන්නම්. එතනින් බලන්න. අද මම හදන්නෙත් ඒ වගේම ගොඩාක් රසට හැලප හදා ගන්න ක්‍රමයක්. ඉතින් මේ ක්‍රමයට හැලප හැදුවාම ඔයාලට පේනවා කොලේ ඇලවෙන්නේ නැතුව කටේ ඇලවෙන්නේ නැතුව ගොඩාක් රසට ඒ වගේම ලස්සනට අපිට හැලප හදා ගන්න පුළුවන් කියලා. බලමු කොහොමද හදා ගන්න කියලා. පෑන් එකක් අරගෙන මුලින්ම මම සීනි මේස හැඳි තුනක් මේ විදිහට පෑන් එකට දා ගන්නවා. දැන් සීනි ටික අඩු ගින්දරේ කළු කර ගන්න. ඉතින් ලස්සන පාටකට ටිකක් වෙලාව අරගෙන සීනි ටික මේ විදිහට කළු කරගන්න. සීනි ටික මෙන්න මේ වගේ ලස්සන පාටකට කළු වුණාට පස්සේ මම මේකට නටන උණු වතුර පිරිසි අඬු කෝප්ප එකක් එකතු කරගන්නවා. මෙතනදී වතුර ඔක්කොම එකපාර එකතු කරන්නේ නැතුව ටික ටික මෙන්න මේ විදිහට එකතු කරගන්න. නටන උණු වතුර එකතු කරාට පස්සේ සීනි ටික පොඩ්ඩක් ඇට හැදෙන්න බලනවා. හැන්දෙන් මේ විදිහට සීනි කැට තියෙනවා නම් දිය කරගන්න. ඊළඟට මම මේකට සීනි ග්‍රෑම් 200ක් එකතු කරගන්නවා. ඒ සීනි ටිකත් හොඳට මේ විදිහට දිය කරගන්න. සීනි ටික සම්පූර්ණයෙන්ම දිය වුණාට පස්සේ මම මේකට ලුණු 30 හැඳි භාගයක් එකතු කරගන්නවා. ඒකටම එනසාල ඇට 3ක පොතු අයින් කරලා මේ විදිහට එකතු කරගන්න. දැන් මම මේකට ගාගත්ත පොල් ග්‍රෑම් 50ක් එකතු කරගන්නවා. පොල් ටික එකතු කරලා සීනි පැණි එකත් එක්ක මේ විදිහට හොඳට කලවම් කරගන්න. මෙතනදී පොල් ගොඩාක් වැඩි කරගන්න එපා. මේ ප්‍රමාණය එකතු කරාම හොඳටම ඇති. ඔයාලට පේනවා අපේ සීනි පැණි එක ගොඩාක් තෙත ගතියට තමයි මේ විදිහට තියෙන්නේ. අපි වෙනදා හදන පැණි පොල් එක වගේ වේලෙන්න මේක හදා ගන්න එපා. මෙන්න මේ වගේ හොඳට පැණි හිටින්න මේක හදා ගන්න. මේ විදිහට පොල් පැණි වලට එකතු කරාට පස්සේ පොල් ටිකට හොඳට මේ පැණි ටික උරා ගන්නවා. එතකොට අපිට පුළුවන් අපේ හැලප එක ගොඩාක් රසට හදා ගන්න. දැන් මේ වගේ බබළු දාගෙන එනකොට මම ලිප ඔෆ් කරලා මේක පැත්තකින් නිවෙන්න අරන් තියාගත්තා. ඊළඟට වෙනම භාජනයක් අරගෙන ඒකට මම කුරක්කම් පිටි ග්‍රෑම් 200කුයි පාම් පිටි ග්‍රෑම් 100කුයි එකතු කරගන්නවා. දැන් මේ දේවල් මේ විදිහට කලවම් කරගන්න. දැන් මම මේකට අපි හදාගත්ත පැණි පොල් මිශ්‍රණය එකතු කර ගන්නවා. ඉතින් මේ වෙලාවේ පැණි මිශ්‍රණය නිවිලා තියෙන්නේ. දැන් මම හදාගත්ත පැණි පොල් මිශ්‍රණය සම්පූර්ණයෙන්ම මම මේකට එකතු කර ගන්නවා. දැන් ඊළඟට පිටි එකත් එක්ක මේ විදිහට පැණි පොල් මිශ්‍රණය හොඳට කලවම් කර ගන්න. ඉතින් මං කලින් කිව්වා වගේ අපි කුරක්කන් හැලප හදනකොට පොල් නිකම්ම මේකට එකතු කරනවට වඩා මේ විදිහට පැණි පොල් හදලා එකතු කරගත්තාම ගොඩාක් රසයි. දැන් මං හැන්ද අයින් කරලා අතින් මේක හොඳට මේ විදිහට කලවම් කරගන්නවා. ඉතින් ඒ වෙලාවට ඔයාගේ අතට දැනෙනවා මේක මොන පදමටද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ අතට අරගෙන බෝලයක් හදාගත්තට පස්සේ මගේ අතට දැනෙනවා මේක තව තිත ගතිය වැඩි කියලා. ඉතින් ඒ නිසා මම මේකට තව පාම් පිටි මේස හැන්දක් එකතු කරගන්නවා. ඉතින් කුරක්කන් රසයට ගොඩක් කැමති නම් ඔයාට තව මේකට කුරක්කම් පිටි මේස හැන්දක් එකතු කරගන්නත් පුළුවන් පාම් පිටි වෙනුවට. ඉතින් මේ විදිහට එකතු කරලා මේක හොඳට මේ විදිහට කලවම් කරගන්න.
ඔයාට මේකේ පිටිගතිය වැඩි කියලා දැනුනොත් වතුර මේස හැන්දක් වගේ එකතු කරලා මේක අනා ගන්න පුළුවන්. ඒ විදිහට කලවම් කරගෙන මෙන්න මේ පදමට මේක හදා ගන්න. අතට අරගත්තට පස්සේ පිටි මිශ්‍රණය මෙන්න මේ වගේ බෝලයක් හදා ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපේ හැලප මිශ්‍රණයේ නියම පදම. ඊළඟට මම කැඳ කොළ ටිකක් අරගෙන මේ විදිහට පොල් තෙල් ටිකක් ගා ගන්නවා. මෙන්න මේ වගේ අපි හදාගත්ත පිටි මිශ්‍රණයෙන් බෝලයක් හදලා අරගෙන මම ඒක කැඳ කොළේ උඩින් තියාගෙන අපි හැලප හදා ගන්නකොට මේක නවා ගන්න විදිහට ලස්සනට මේක නවා ගන්න. ඉතින් මේ වෙලාවේ මගේ රයිස් කුකර් එකේ මම වතුර එකක් උතුරන්න තියලා තියෙන්නේ. ඉතින් කැඳ කොළේ ඉරෙන් නැති වෙන්න මේ විදිහට ලස්සනට මේක තුනී කරගන්න. ඊළඟට රයිස් කුකර් එකේ ස්ටීමර් එකෙන් මම මේ පෙන්නන විදිහට ඔයාට පුළුවන් හැලප ටික තියාගන්න. හැලප ටික තියාගන්නකොට මෙන්න මේ වගේ මැදින් සිදුරක් හිටින්න මේක වටේට තියාගන්න. එතකොට මේ සිදුර හරහා හුමාලය ඇතුළට ඇවිල්ලා අපේ හැලප ටික හොඳට අපිට තඹ ගන්න පුළුවන්. ඉතින් ඊතුරු හැලප ටිකත් මම මේ විදිහට මේකෙන් තියාගන්නවා. ඉතින් එහෙම තියාගන්නකොට හුමාලය එන්න පුළුවන් විදිහට මේ විදිහට මැදින් සිදුරක් තියාගෙන හැලප ටික අහුර ගන්න. ඊළඟට මම මේක විනාඩි 6ක් 7ක් වගේ කාලයක් හොඳට ස්ටීම් කරගත්තා. හැලප ටික හොඳට ස්ටීම් වෙනකොට හොඳ සුවඳක් මේකෙන් එනවා. ඉතින් මේ තියෙන්නේ අපි මේ විදිහට හොඳට ස්ටීම් කරගත්ත අපේ හැලප ටික. ඉතින් ඔයාට පේනවා රස්නි පිටින් මේක අපි කොලේ ගැලෙව්වත් හොඳට මේකේ කොලේ ගැලවිලා එනවා. හැලප ටික ඇලෙන්නේ නැහැ. ඉතින් කනකොට වුණත් එහෙමයි මේක කටේ ඇලෙන්නේ මොනවත්ම නැහැ. ගොඩාක් රසයි. ඉතින් මේ විදිහට රසයට ලස්සනට ඔයත් ගෙදරදී හැලප හදලා බලන්න. තේ බොන වෙලාවට හරිම ලේසියෙන් ඔයාට මේක හදා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, subscribe කරන්න කියලත් ආදරේ මතක් කරනවා. ඉතින් මේ විදිහට හැලප හදලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම රසබර වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. හැම දිනාටම සුබ දවසක්.